සංවර්ධන කාර්යන්හිදී විශාල වශයෙන් මුදල් වෙන් කරනවා ගොඩනැගිලි ඉදි කරන්න මාර්ග සංවර්ධනයට වැව් වමුණු හදන්න පාසල් රෝහල් හදන්න පානීය ජලය කෘෂිකාර්මික භෞතික සම්පත් සංවර්ධනය මේ සඳහා විශාල වශයෙන් මුදල් වෙන් කරනවා ඒ මුදල් වෙන් කරන්නේ පොදු කටයුතු සඳහා කාටවත් පුජ්ජලිකව සල්ලි දීලා නෙවෙයි ගමක වැවක් හදන්නේ ගමක පාරක් කාපට් කරන්නේ ගමකට විදුලිය දෙන්නේ ගමේ ඉස්කෝලට ගොඩනැගිල්ලක් හදන්නේ ගමේ පන්සල අපි හදලා දෙන්නේ ඒවා පොදු කටයුතු නමුත් මට පෙනී ගිය කාරණයක් තමයි එවැනි අති විශාල මුදල් සම්භාරයක් අපි රජයේ විදියට සංවර්ධනයට වැය කරද්දී විශේෂයෙන්ම ඔබ වැනි පිරිස් ඉන්නවා ඔබේ දැනුම සහ දක්ෂතාවය තුළ ජීවිතය ගොඩනගා ගන්න තමන්ගේ ආර්ථිකය ගොඩනගා ගන්න ඒ හැකියාව තිබෙන එහෙත් සම්පත්වල හිගය තිබෙන පිරිසක් මූලිකම දේ තමා තමන්ට අවශ්‍ය උපකරණ ගන්න ඒ සම්පත් ගන්න අවශ්‍ය මුදල් නැහැ ඒ නිසා දැනුම තිබුණත් අවබෝධය තිබුණත් ඇතැම් වෙලාවට විවිධ තාක්ෂණික ආයතනවල කාර්මික විද්‍යාලවල වෘත්තීය පුහුණු ආයතනවල ගිහිල්ලා ඒ අධ්‍යාපනය ලැබලා පුහුණු සහතිකයේ තිබෙනවා නමුත් තමන්ට තමන් දන්නා දේ කරන්න අතර සල්ලි නැහැ ඒ නිසා තමයි මම රට වශයෙන් ක්‍රියාත්මක කළ යුතු ජාතික වැඩසටහනක් නියම ව්‍යාපෘතියක් විදිහට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පටන් ගත්තේ අරගෙන මේ අවුරුද්දේ රුපියල් කෝටි 100ක් වෙන් කරලා දුන්නේ මේ දිස්ත්‍රික්කයේ ඔබ වැනි පිරිසවලට දෙන්න. අපි ජීවිතය ගොඩනගා ගන්න අපි කොච්චර මහන්සි වෙලා තියෙනවද? අපි කොච්චර දුක් ඉඳලා තියෙනවද? ඇතැම් වෙලාවට අද අපි ඉන්න තනතුරුත් එක්ක සමහර අය හිතෙනවා මේගොල්ල මේක පාට අහසින් පාත් වෙලා මේගොල්ලන්ගේ ජීවිතය බොහොම සුන්දරයි බොහොම පහසුවෙන් තමයි මෙතෙන්ට ඇවිත් තියෙන්නේ කියලා. මම මගේ ගමේ ලක්ෂුවේනේ. මම ඉස්කෝලේ යන කාලේ ශ්‍රමදාන කරන්න, පාරවල් හදන්න, ඉස්කෝලේ වැට හදන්න, ගමේ සෝම් පිට්ටනිය හදන්න, වලවල් තියෙන කැලෑ පාර ගොඩ කරන්න, කැලෑ කපන්න. කොච්චර මම මහන්සි වෙලා තියෙනවද? ගමේ ශ්‍රමදාන කරන්න, ගමේ පාරවල් වල වලවල් ටික වහන්න, මේ අත්වල දියපට්ට එනකම් මං උදැල්ල අරගෙන පස් දාලා තියෙනවා ගමේ පාරවල් වලට. එහෙමයි මම මුල ඇල්ලුවේ. එහෙමයි මම මුල ඇල්ලුවේ. මම මේ කියන්නේ මේ ඔබත් මේ ගොඩනගන්නේ හැදන්නේ ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න. මම දන්නේ ඒ විදිහට ජීවිතයක් ගත කරපු කෙනෙක් මේ රටේ මීට කලින් ජනාධිපති වෙලා තියෙනවද කියලා. ඒ වගේ ජීවිතයක් ගත කරපු කෙනෙක් මේ රටේ රාජ්‍ය නායකයා වෙලා තියෙනවද නැත්නම් අගමැතිවරයෙක් වෙලා තියෙනවද කියලා මම අහලා නැහැ. නමුත් ඒ සියලු අත්දැකීම් එක්ක මම මෙතෙන්ට ආවේ. ඒක නිසා ඔබ වැනි ජීවිතය ගොඩනගා ගැනීමේ තිබෙන බාධා කම්කටොළු විඳ දරා ගැනීමේ ඒ අත්දැකීම මට හොඳට තියෙනවා. වැඩ කරන්න ගියාම ප්‍රශ්න ආපුවාම, ඔය ව්‍යාපෘති කරන්න ගියාම ගැටලු ආපුවාම ඒවට පස්සට යන්න එපා. ඒවට බය වෙන්න එපා. විවේචනවලට, නිന്ദා අපහාසවලට, ප්‍රශ්නවලට, ගැටලුවලට ඒවට බය තමන් කරන කිසි දෙයක් අත්තරින්න එපා. දැන් අද මේ රටේ වැඩිපුරම නිന്ദා අපහාස විඳින්නේ කවුද? කවුද කියලා තමුන්නාන්සලා දන්නවනේ. Facebook website බලපුවාම තේරෙනවානේ. මම තමයි වැඩිපුරම නිന്ദා අපහාස විඳින්නේ මේ රටේ. මං ඒව බලන්නේ නැහැනේ. මං Facebook බලන්නේ නැහැ, website බලන්නේ නැහැ. මට ඒවා බලන්න වැඩක් නැහැ. මට ඒවා බලලා ඔළුව නරක් කරගන්න ඕනේ නැහැ. මට තියෙන්නේ උදේ පාන්දර පහට නැගිලා රෑ 10 10 මාර වෙනකන් එක දිගට රට වෙනුවෙන් මම බාරගත්ත වැඩ ටික කරන එක. විවේචන එනවා, නිന്ദා එනවා, අපහාස එනවා, චරිතඝාත කරනවා, මඩ ගහනවා, නොයෙකුත් පරිභව කරනවා. ඒක මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්විඳින්න තියෙන නිදහසා ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳීම පිළිබඳව මානුෂීය ගුණාත්මක භාවයක් නැති එක. මේ තාක්ෂණික මෙවලම් මිනිස්සුන්ට දුන්නේ හදපු කෙනා බිහි කෙරුවේ
මානව සමාජයේ යහපත සඳහා අන්තර්ජාලය, Facebook, website මේවා දුන්නේ සමාජය යහපත් කරන්න, සමාජය වර්ණවත් කරන්න, මානව සමාජයට යහපත් පණිවිඩයක් දෙන්න. එහෙම නැතුව මිනිස්සුන්ට නිඳ අපහාස කරන්න නෙවෙයි. නමුත් අපි දැනගන්නට ඕන, සමාජයේ ඉතා සුළු පිරිසක් එහෙම හැසිරෙනවා නම් බහුතරයක් වෙනුවෙන් අපි අපේ වැඩ කොටස කරන්න. එක්කෙනෙක් කරන වැරද්දක් පස්සේ යන්නේ නැතුව 99ක් වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනේ. ඒ එක්කෙනා අමතය කරන්න ඕනේ අපි වැරදි කරන කෙනා. එයා කරන දේවල් වලට උත්තර දෙන්න, එයා පස්සේ යන්න, ඒ එක්කෙනෙක් නිසා තමන් කරන වැඩ නවත්තන්න. එහෙම හැඩ ගැහෙන්න බෑ. වගකීමක් එක්ක වැඩ කරන සෑම කෙනෙකුටම ඔබටත් ඒ අදිෂ්ඨානය තියෙන්නට ඕනේ. සෑම කෙනෙක්ම හිතන්න ඕනේ තමන්ට යම්කිසි පුළුවන් දෙයක් තියෙනවා නම් තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න. ඒ දෙයට ධෛර්යමත් වෙන්න ඕනේ. ඒ දෙයට අවංකව කැප වෙන්න ඕනේ. අදිෂ්ඨානශීලී වෙන්න ඕනේ. මම මේ දේ කරනවායි කියලා හිතට අරගෙන ඉලක්කයක් කරා යන්න ඕනේ. ඒක තමයි කළ යුත්තේ. දැන් මම 2015 ජනාධිපති ඡන්දෙට ගියාමත් පොළොන්නරුවේ සමහර අය හිතුවේ, අයියෝ මේ මිනිහට පුළුවන්ද අරයව පරද්දන්න, කොහේද එයා පරද්දන්නේ කියලා. මගේ ළඟම හිටපු අයත් මාව අමතක කරුවානේ. නමුත් මට හිතේ විශ්වාසයක් තිබුණා, මට ඒ ඡන්දෙ දිනන්න පුළුවන් කියලා. ඒ නිසාම තමයි මම ආණ්ඩුවෙන් එළියට බැහැලා ඒ අභියෝගය බාරගත්තේ. ජීවිතේ තමන්ට එන අභියෝගත් එක්ක ජීවිතේ ගොඩනගා ගන්න සෑම කෙනෙකුට මේ අදිෂ්ඨානශීලී ශක්තිය තියෙන්න ඕන. ඒ කැපවීම තියෙන්න ඕන. ලෝකේ සෑම විටම ජයග්‍රහණය කරලා තියෙන්නේ දුෂ්කර ජීවිතයක ගොඩනැගිච්ච මිනිස්සු. ලෝකේ වෙනස් කරලා තියෙන්නේ පුංචි තැනින් පුංචි පවුල් වලින් ආපු මිනිස්සු. ලෝකේ මහා පරිවර්තනයක් කරලා තියෙන්නේ විද්‍යාඥයින් වෙලා තියෙන්නේ අති බහුතරයක් සාමාන්‍ය පොදු ජනතාවගේ, දුප්පත් ජනතාවගේ පවුල් වලින් ජීවිතය ගොඩනගාගෙන ඒ දුෂ්කරත්වයේ ජයග්‍රහණය කරපු අය. මේ ජීවනෝපාය සංවර්ධනය සඳහා, තමාගේ ජීවිතය ගොඩනගා ගැනීම සඳහා, තමන්ගේ ආර්ථික ශක්තිය ගොඩනගා ගැනීම සඳහා මේ දෙන සම්පත් ඔබ පාවිච්චි කිරීමේදී පළවෙනි දේ තමයි ඒ දෙයට ඔබේ කැපවීම තියෙන්න ඕනේ. ඔබ හැම කෙනෙකුටම ඔබේ ජීවිතේ ඔබට කළ හැකි දේවල් තියෙනවා හැම කෙනෙකුටම. ඒ නිසා හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න තමන් වෙනුවෙන් පුළුවන්, රට වෙනුවෙන් වෙන්න පුළුවන් ඒ හැකියාවන් දක්ෂකම් කුමක් හෝ මාර්ගයක තමන්ට තියෙනවා. ඒ නිසා ඔබ අද ලබාගන්නේ පුංචි ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. මේ පුංචි ව්‍යාපෘතියට කැප වුණොත් අවුරුදු දෙක තුනක් යනකොට මේකෙන් තව එහාට එන්න පුළුවන්. විශේෂයෙන් මෙතන ඉන්න තරුණ පිරිස්වලට ඔය දෙන උපකරණ, භාණ්ඩ, තාක්ෂණ උපකරණත් එක්ක ඒ දේ පුංචියට පටන් ගත්තට මේ වැඩේ හරියට ගියොත් කැපවීමෙන් අවංකව තව අවුරුදු 10කින් 15කින් 20කින් ඔබ මේ රටේ ඉහළ පෙළේ ඒ ශාස්ත්‍රය තුළ හොඳ ව්‍යාපාරිකයෙක් වේවි. ඒ සිහිනය ඔබ දකින්න ඕනේ. ඒ සිහිනය ඔබ සැබෑ කරගන්න ඕනේ. සිහින සැබෑ කරගන්න කැප වෙන්න ඕනේ. සිහින සැබෑ කරගන්න අරමුණක් තියෙන්න ඕනේ. සිහින සැබෑ කරගන්න තමන්ගේ හෘද සාක්ෂියට අවංක වෙන්න ඕනේ. සිහින සැබෑ කරගන්න හැම කෙනෙකුගේම සහයෝගය ගන්න ඕනේ. මේ සෑම කෙනෙක් ගැන මම වෙනම සොයන්න මම කමිටුවක් පත් කරනවා මගේ කාර්යාලයෙන්. මම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මම කමිටුවක් පත් කරනවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හතේම මේ දෙන දේවල් හරියට පාවිච්චි කරනවාද? මේ වැඩේ කරනවාද? එයාට කරගන්න බැරි නම් තියෙන බාධාව කුමක්ද? මේ වැඩේ සාර්ථක වෙලාද? අසාර්ථක වෙලාද? අසාර්ථක වෙලා නම් ඒක සාර්ථක කරන්න කුමක්ද පිළියම? මිනිහෙක් නැගිටවන්න අත දෙන්න කළ යුත්තේ කුමක්ද? ඒ අත දීම අපි කළ යුතු වෙනවා. ඔහේ හරි අත උස්සන්න බාධාවක් තියෙනවා නම් අපි අත උස්සලා දෙන්න ඕනේ. ඉස්සරහට යන්න අමාරුකමක් තියෙනවා නම් ඉස්සරහට තල්ලු කරන්න ඕනේ. ඒ විදිහට මිනිස්සු ගොඩ නගන්න ඕනේ. මිනිස්සුන්ගේ ජීවිතය හදන්න ඕනේ. ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ.
දුක් කඳුළු වේදනා ප්‍රශ්න බාධක ඒ සියල්ලත් එක්ක තමයි මිනිස්සු ගොඩ නැගෙන්නේ.